නෑ කියලා. ඒ වුණාට මට ආන්ටිට මේක නොකියම බෑ. ඔයා ඉතින් මට වඩා ළඟ අංකල්ටනේ. කමක් නෑ. එයාගේ පණිවිඩ ටික මට කියලා යන්නකෝ. කොහොම හරි අංකල් ආන්ටි ඉස්සරහා දන ගැහුවනේ ආන්ටි. මං දන්නවා. ඒක කාගේ කීමටද කියලා. කාගේ හරි කීමකට හරි තමන්ගේ මනුස්සයා තමන් ගාවට ඇවිල්ලා දන ගෙව්වා කියන්නේ ආන්ටි. ඒ මනුස්සයා ගැන අනුකම්පාවකින් බලන්න ඕනේ නේද? ඒක මං ආන්ටිට කියන්න ඕනේ නෑනේ ආන්ටිට ඒක තේරෙනවානේ. මනුස්සෙක් ජීවිත කාලෙම රැවටුණාට පස්සේ ඔයා කියන්නේ මට තවත් දිවසන්න කියලාද? අංකල් ආන්ටි වේ එහෙම රවට්ටලා නෑනේ ආන්ටි. ජීවිතේටම එක දෙයක් කිව්වේ නෑ කියලා කියන්නේ මේ. ජීවිත කාලෙම රැවට්ටුවා කියන එක නෙවෙයිනේ. සමහර විට තව තව දේවල් අංකල් ආන්ටිට නොකිය ඉන්නේ නැති. හැබැයි එහෙමයි කියලා එකෙන් කියවෙන්නේ නැහැනේ ආන්ටි මුළු ජීවිත කාලෙම රැවට්ටුවා කියලා. අනේ මන්ද පුතා, මට නම් ඔව තේරෙන්නේ නැහැ. ආන්ටි රණ්ඩු වෙවි ගහමරාගෙන ජීවත් වෙන්න තරම් කාලයක් අපි ජීවත් වෙන්නේ නැහැ. ආන්ටි නිකමට හිතන්නකෝ. ඊයර ආන්ටිත් එක්ක කෑන්දේ යහපැත්ත නිදාගත්ත මනුස්සයා හෙටින් ඉඳන් නැති වුණාට පස්සේ ආන්ටි තවත් ඒ වෛර පිරිමහනවාද? ආන්ටි මිනිස්සුන්ට ඕන තරම් වෛර කරන්න පුළුවන්. හැබැයි ආදරය කරන්නයි අමාරු. සාගර වීරනායක කියන්නේ එන්නම ආදරණීය චරිතයක්. ඔය යකෙක් වගේ කෑ ගහන මිනිහ ඇතුලේ පුතෙක් වගේ ආදරය කරන්න පුළුවන් හදවතක් තියෙන්නේ. අනේ ඇයි ආන්ටි ඒ ගැන හිතන්න බැරි? පුතා, ඔයා මගේ දුවට මුකුත් හංගන්න එපා. කවදා හරි මගේ වුණොත් නම් මං එහෙම රවට්ටන්නේ නැහැ ආන්ටි. ඔයාගේ දුව කියන්නේ රත්තරන් හිතක් තියෙන කෙල්ලෙක්. එහෙම කෙනෙක්ව මං කවදාවත් රවට්ටන්නේ නැහැ. ඒත් මම දන්නවා ඔයා කැමැත්තෙන් නෙමෙයි මේකට කැමති උනේ කියලා. සමහර දේවල් වලට අපිට කැමැත්ත හිතෙන්නේ අපි හිතන්නෙම නැති වෙලාවට.
වෙලාවාවම හැමදේම හරියනවා. දැන් ඔයා මට මොකද්ද කරන්න කියන්නේ? සාගර වීරනායක වගේ ආදරේ පිරිච්ච හිතක් තියෙන මනුස්සයෙක්ව පරම්පරාවක් හින්දාරි ඔය වාසගමක් හින්දාරි නැති කරගන්න එපා ආන්ටි. ආදරේ තියෙන්නේ ඔය නම් ගම්වලවත් පරම්පරාවලවත් තෝම්බුවලවත් නෙමෙයි, ලේවල. අන්තිම හුස්ම වෙනකම් ආදරය කරන්න, අල්ලගෙන ඉන්න. මේ පුංචි පුංචි ප්‍රශ්නෙන්ද ආදරේ මගේ අරගන්න එපා. පස්සේ පසුතැවිලි වැඩක් නැහැනේ. රුපියල් මිලියන එකට වැඩි ෆයිබර් එලිට් රිවෝඩ්ස් දිනා ගන්න. අද SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. මාළඟ පිලිසෙන පොබුලින. උපේක්ෂණ ඇත්තද? නෑ, මං ටික දවසකට එන්න එපා කිව්වා. මොකද මේ ටිකේ මට කාටවත් මුණ දෙන්න බෑනේ. සාගර, මේ රටේ මිනිස්සු ඔයිට වැඩිය දේවල් කරනවා. කිසිම දෙයකට උත්තර නොදී ටික දවසක් නිශ්ශබ්දව හිටියනම් හොඳයි. නිශ්ශබ්දව ඉන්න එක කපටින්ගේ ලක්ෂණය. මං කැමති නෑ මිනිස්සු මාව කපටියෙක් විදිහට තේරුම් ගන්නවා. ඇත්ත, හදවත විවෘත මිනිස්සු හරි දොඩමලු විසාගර. මං ඒ ගතිය දැක්කේ ඔයාගෙම්මයි. කිලිකුණු නැතුව ඔයා නිදහසේ ඉන්න වෙලාවට ඔයා කතා කරන එක නවත්තන්න බෑ. හැබැයි ඉතින් ඔළුවේ දුෂ්ටකමක් නපුරුකමක් තියාගෙන මෝරන වෙලාවට ඔයා හරිම නිශ්ශබ්දයි. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඒ ගතිය මං ඔයාකින් දකිනවා. මාව දැන් බින්දුවටම වැටිලා ලංගේ. මං හිතුවේ නෑ ජීවිතේට මේ මිනිහට මාව මෙච්චර පහතට ඇදලා දාන්න පුළුවන් කියලා. ඔයාට කොහොම වැටෙන දෙන්න බෑ සාගර. ඔයා වැටුණොත් විජය ලෝස්සනවා. කමක් නැහැ, එන්න වාඩි. Thank you. මේනකට මම තේ එකක් හදන්නද? නෑ නෑ, එපා. සාගර, සිද්ධ වෙච්ච දේ ගැන නම් කනකාටු වෙනවා. තමසේ කොච්චර තරහකාරයෙක් වුණත් තමසේ කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ නේද? සාගරට මගෙත් එක්ක තරහ වෙන්න හේතුවක් නැහැ. ඔව්, ඒක හරි. ඔබටයි මාත් එක්ක තරහ වෙන්න හේතු තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට විජේව බිම දැම්මේ නැත්තම් සාගර, ඉස්සරහට සාගරට ඔයිට වඩා දේවල් වලට මූණ දෙන්න වෙයි. විජේව හැම බිම දාන එක ලේසි නෑ මේනක. විජේව බිම දානවා කියන්නේ විජේ බිමට යන්නේ මාවත් බිමට දාගෙන. ඒක ඇත්ත මේනක. හරිම විදියට ඔළුව කල්පනා කරලා වැඩ කළේ නැත්තම් විජය කැපෙන එක ලේසි නෑ. සාගර, මේ වෙලාවේ අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එතකොට සාගරට පුළුවන් අතීතයේ ඒ කරපු පව් ටික හොදලා දාන්න. අපේ පොදු හතුරා විජය නම් අපිට පුළුවන් සාගර, අපි ওই තිබුණු පුංචි පුංචි කෝන්තර ටික අමතක කරලා දාලා සමගින් මේ වැඩේ කරන්නේ.
පුළුවන් මිනිහව බිමට දාන්න. මට මේ වෙලාවේ හිතෙනවා මටයි මගේ විද්‍යාර්ශිනීටයි ඉස්සර ඒ තරම් ආදරය කරපු සාගර වීරනායකව දැන් ආයෙත් එළියට ගේන්න කාලේ හරි කියලා. මොකද පරිය කිව්වේ? ඇයි අතරම කතබම් මේ පිස්සුදු උඹට උන්ට ලව් කරගෙන උංගේ පාඩු උන්ට ඉන්න රහ මෙන්න මේ වර යන්න. සාගර පොපුණ පැත්තකට ගන්. උඹ මගේ යටත ඉන්න උන්. උගත් දේවල් හිතන්න වෙනවා මේනක. මේ වෙලාවේ එක දෙයකටවත් මගේ ඔළුව එක තැනක නැහැ. Star dishwash deli tel indul pasu ense de star dishwash magic tapika malaga tilisena pabulina obe samay glow ekak wenuwen nena ape hondama saban kataya nalax e unade vishwa kila gane henama sira goal ekko balana balance karapu balance kirilla attatama loku apita wat ba ehem balance karanna ඒ වුණාට සුදු අම්මිනේ එනම හිතේ අමාරුයි. මං හිතන්නේ කාලයක් යනකම් එයාගේ හිත හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අම්මගේ පැත්තෙන් හේතුවත් හරිනේ ලොකු. අම්මි හීනකින්වත් හිතන්නේ නැති තාත්ති මෙච්චර ලොකු බොරුවක් කරයි කියලා. සුදු ආදරය කරන මිනිස්සු ඒ ආදරය රැකගන්න ඒ වගේ දේවල් කරනවා. අපේ තාත්තිත් එහෙම තමයි කරන්නේ නැත්තේ. මං නම් හිතන්නේ අම්මි හිත හදාගනි කියලා. අම්මේ තාත්තේ කතා නොකර බුම්බගෙන ඉන්න එක අපිට ප්‍රශ්නයක් නෑ. මොකද අපි ඒ ගැන දන්නවනේ. ඒ වුණාට චුට්ටි චුට්ටි මේ ගැන මොනවද දන්නේ? මොනවද දෙන්නගේ සතර කම්මන්ත්‍රනේ? අපිට ඉතින් කතා කරන්න තියෙන අම්මේ තාත්තේ ගැන. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මනුස්සෙක් ජීවිත කාලෙම රැවටිලා කියලා දැනගත්තට පස්සේ ඒ දැනෙන හැඟීම ඔයාලට ඔබ තේරෙන්නේ නැහැ පුතේ. මොකද අපි මට තේරෙන්නේ නැත්තේ. දැන් මමත් හොඳම එකෙන් කොල්ලෙක්ට රැවටුණානේ. අපිට ආව තේරෙනවා අම්මි. ඒ වුණාට දැන් මේ හැමදේම සිද්ධ වෙලා ඉවරයි. මම අපේ ගෙදර අයත් එක්කත් තරහා වුණා. තාත්තා හින්දා. මට කිව්වේ මහ ලොකු වීරනායක පරම්පරාවක් ගැනනේ. මට නම් කමක් නැහැ. ඒත් තව ටික දවසකින් උඹලන් කොහොමද මිනිසුන්ට මූණ දෙන්නේ? අපි හිතමු අපිත් අයිති ඒ පරම්පරාවට කියලා. දැන් නම් ඉතින් අපි කොහොමත් අයිති වෙන්නේ සාගර වීරනායක කියන බ්‍රෑන්ඩ් එකටනේ. මට නම් ඔය කවුරු මොනවා කියවත් දැනන්නේ නැහැ අම්මි. කියන කෙනාට කියන්න දීලා අපි ආඩු වීමු. අම්මේ නමක් කියන්නේ නමක්. නම් ගම් වලින් මිනිස්සු මැනපු කාල ඉවරයි. නම් ගම් කුල මල වලින් මිනිස්සු මයින මිනිස්සුන්ට ඔහොම ඉඳලා හිටලා පොම් වියද් දෙකක් වදින්න ඕනේ. ඔයාලට මේව තේරෙන්නේ නැහැ. අර හොඳ කුලයක හැසිරෙන මිනිස්සෙක් විදියටද හැසුරුනේ? විශ්ව දිහා බලන්නකෝ. තාත්තා ප්‍රශ්නයක් විසඳන විදියයි විශ්ව ප්‍රශ්නයක් විසඳන විදියයි බලන්නකෝ. දැන් අම්මි හිතන විදිහට විශ්ව හොඳයිද නරකයිද? ඇස් වහක් අටවහක් නැහැ. මගේ ජීවිතේට දැක්ක හොඳම ළමයා තමයි විශ්ව. සුදු අර 2:50 කොල්ලා ගැන හිතන් ඉන්නවනම් අද මේ අදහස අත්හැරගන්න. මුලදී මම විශ්වට අකමැති වුණා තමයි. ඒත් මන් දැන් විශ්වට කැමතියි. මොකද්ද ඔයන්නේ? මං නම් හිතන්නේ මොකද ග්‍රහයක මාරු වෙලාම තමයි. බල්ලෝක බල්ල බල්ල මිනිහ මොඩ කැමතිනේ. මේකගේ සිකුරු හතට ඇවිල්ලා, කුජ එකට ඇවිල්ලා, සේනසුරු 10 වෙනි කොටුවේ බල්ටි ගහනවද කොහෙද? මේ යන විදියට මට ඇත්තටම මේකව කරගන්න වෙයිද දන්නේ නැලුකෝ. දැන් නම් ඒකට මම බයයි. ඒ මොකද? දැන් ඉතින් මොන දේ වුණත් ඔයා ඉන්නවනේ මාත් එක්ක.
ADK live in concert with Rap Indy. Agosto 4 irida Kolamba Nelum Kuluneedi. Malaga Tilisena Pabulina. Hatmutu paramparaya siddhirthi dewale me wenne. Ha? Ne appala parampara hatak yaduru nam me wage case 3 4ak wenna athine appachchi. E kiwe? E kiwe mamma dawasak ahagena appachchi kaata hari kiyenawa. అప్పచ్చికి అప్పచ్చి అప్పచ్చికి మళ్ళీ తిన్న ఇక అప్పచ్చి కెనక్కి ఉన్నాట అమ్మల తిన్నకి కేలా ఈ అమ్మల తిన్న అక్క అయినంగి అది కాదు అత్త పణత్త నత్త కిత్త గిరికిత్త ముత్త మీ ముత్త అప్పుడు అప్పుడు ఈ వాగే ఇక అరవాగే ఇక అత్తకి මට ඇත්ත කිව්වා බර් කසාද මගින්නේ අක්කවද නංගිවද කේපා කියන්නේ කොහොමද වාරික 900 කියලා හිතාගෙන අපිට ගහන්න හරි ඇත්ත කියන්නම් ගහන්න එපා ඇත්ත කියපන් මේක එකලාස් එක් කරගන්න එපා කේපා ඇත්ත උඹ දැන් ඇත්තම කියන්නේ දන්නේ ඇත්ත කියව ඇත්ත කියනවා ආයි මම්මුකටද මගේ බුදු අප්පච්චිට බොරු කියන්නේ අපේ අප්පච්චි යකෝ මම මැරෙන මොහොතේ පණ ටිකක් දෙන්න ඉන්න මගේ අප්පච්චිට මම්මුකටද බොරු කියන්නේ අනේ මේ බස් ඉන්න ගිරන්ට ලෑස්ති වෙන්න එපා තේරුණාද ආ මට ඇත්ත කියපන් උඹ කැමති දෙන්නගෙන් තාත අහකලා දැන් අප්පච්චි මට බඳින්න සිද්ධ වෙලා තියෙන්නේ ඩිස්නිවනේ දැන් අප්පච්චි මුකිට එක පටල ගත්තක නේද අන්නකෝ ඒ වුණාට මම කැමති රියා වගේ ගතිගුණ තියෙන කෙනෙක් අප්පා රියාට ඒ පාර කැමත්ත දුන්නා ඔය ඉතින් අප්පච්චි මැද්දෙන් පයින්නෝනේ කියන්න දෙන්නේ නැහැ නේ මට පේන්නේ මට වඩා අප්පච්චි කැමතිද කොහෙද රියාට මොකද්ද බල්ලෝ තෝ කියපු කතාව මහ ප්‍රාණ වලින් බණින්න එපා අප්පච්චි මං කිව්වේ ලේලි කරගන්න වෙන මොකටවත් නෙවෙයි එතකොට මොකද්ද උඹ ආර මේ හීනෙන් දොඩන කතාව හීනෙන් කියපු කතාව කියපන් මං කිව්වද මං හීනෙන් දෙඩුවා කියලා ඕගොල්ලෝ කියන්නේ මං හීනෙන් කියවුවා කියලා මං දන්නේ නැහැ හීනෙන් කියපුවා මං දන්නේ නැහැ මං ආ හැබැයි මං ආගෙන දවසක් අප්පච්චි නම් හීනෙන් නමක් කියන ඒක කියන්නද නැහැ ඒ කියන්නද නෑ මේ 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 නෑ ඒව ඕනේ ඕනේ උඹ ඒකෙල්ලට කැමති නැත්නම් කතන්දරය එතනින් ඉවරයි ප්‍රශ්නයක් නෑ හැබැයි පුතේ එකක් මතක තියාගන්න මට මේ රෙද්ද බැනීම ඇදලා පාර බහැල යන්න බැරි වැඩ කරන්න එපා තේරුණාද යකෝ මම ප්‍රින්සිපල් කෙනෙක් යකෝ මම හරි ආයි ඒ නම් ආයි මංගේ හීනෙන්වත් කියවෙන එකක් නෑ ඊනෙන් කියුණත් අර අප්පච්චි ඊනෙන් කියන නම විතරයි බලන්න පැතර මේ බලම් පාර මං මත මෙහෙම නම් පස්ස බොහොම ඇද්ද ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට ලුවන්නම් මගේ පුතාගේ ළඟින් ඉඳලා මගේ පුතාගේ හිත හදන්න සිය දින සා ගන්නවා ඔව් මට විශ්වාස ලැබුණ නැත්තම් මං එක තප්පරයක් ඉන්නේ මම මහ ලොකු પરම්පරාවකින් ආවේ නෑ තමයි හැබැයි මං සාගර වීරනායක කියන බ්‍රෑන්ඩ් එකක් ඇතුව මං කවදාවත් ඔයාට මන් නිසා ලැජ්ජ වෙන්න තියලා නෑනේ